සහරන් කියන වහබි අන්තවාදීන්ගේ ඒ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ඒවගෙන අප්‍රේල් 11 වෙනකොට දන්නවා අප්‍රේල් 11 වෙනකොට දැනගෙන හිටියා සියලු තොරතුරු බුද්ධියංශ දැනුවත් කරලා තිබුණා එහෙම තියෙද්දී අපරාධය වෙන්න ඉඩ හැරලා බලාගෙන හිටියා දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පොලිස්පතිව ගන්න කියනවා ආරක්ෂක ලේකම් හිටපු ගන්න කියනවා ඒ දෙන්න ගන්නවා පටගාලා අපහ ලැබෙනවා මේ නිකම් අමුතු විගඩංකාරී ජවනිකා බල බල අර මැරිච්ච මිනිස්සුගේ සොහොන්කොත්වලට අවමන් කරනවා බලාගෙන ඉන්න අපට සිද්ධ වෙලා තියෙනවා ඒ මැරිච්ච මිනිස්සුන්ට යුක්තිය හා සාධාරණ ඉටු වෙන්නේ නැහැ ඒ යුක්තිය හා සාධාරණ ඉටු වෙන්නේ ජනාධිපති අගමැති කැබිනට්ටුවයි ඔක්කොම ආණ්ඩුව කියන්නේ ඔක්කොටම ආණ්ඩුව ජනාධිපතිව හදාගත්තේ ඔහෙලා මිසක් අපි නෙවෙයි ජනාධිපතිට ඡන්ද දෙන්න හංසගේ පිටිපස්ස ගිය ගොන් වහන්සලා අපි නෙවෙයි ඔහෙලා හංසයාට කතිර ගහපු ගොන්ණු හැටියට දැන් ජනාධිපතිව අපිට බාර දෙන්නේ නැපා ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි මේ රට මේ වලට ඇදවට්ටලා දාලා අද මේක අර මැරිච්ච මිනිස්සු සහරන් කියන වහබි අන්තවාදී ත්‍රස්ත ව්‍යාපාරේ ඒ මිනිමරු ප්‍රහාරයට ලක් වෙලා ජීවිත අහිමි වෙච්ච මිනිස්සු තුවාල වෙච්ච මිනිස්සු අද අන්තිමට වැරදිකාරයෝ මේ මිනිස්සු ඒ මිනිස්සු පල්ලි ගිය එක තමයි වැරදි අර සංචාරක හෝටලේට උදේට කන්න ගිය එක තමයි පාස්කුරිද බ්‍රෙක්ෆාස්ට් එකට ගිය එක තමයි වැරදි අද ඒ ඉරණමට මේ රට වට්ටලා තියෙනවා ඒ විඳිතයන්ට පේන්නේ නැහැ තමන්ට එරෙහි මේ සාපරාධී ක්‍රියාව කරපු බලවේගයට විරුද්ධව ගනු ලබන ප්‍රබල හා බලවත් පියවර තියෙනවා කියලා විඳිතයට පේන්නේ නැහැ එතකොට තමයි විඳිතයක් කඩා වැටෙන්නේ විඳිතය නීතිය අතට ගන්න හිතන්නේ වෙන රටක එහෙම දෙයක් වුණා නම් විඳිතයට එහෙම හිතන්න ඉඩ දෙන්නේ නැහැ අපරාධ කරුවා සහ අපරාධ කරුවා පිටිපස්ස සිටින දේශපාලන හස්තයන් ඒව සියල්ල මුලින් උපුටා දාන බව පේනවා නම් බලයේ සිටින පාලනයෙන් රජයෙන් එතකොට රටවැසියාට නීතිය අතට ගැනීම හැඟීමක් කෝ පහළ වෙන්නේ නැහැ අද තමුන්වාසලා කරලා තියෙන්නේ වහබි අන්තවාදීන්ව හුරතල් කරන ආණ්ඩුව ඇතුලේ තියාගෙන සහරාල්ලගේ පියවරු සහරාල්ලගේ බාප්පොච්චිලා හුරතල් කරන ආණ්ඩුව ඇතුලේ තියාගෙන ඒ වහබි අන්තවාදය තවමත් ඒ තවුදිත් ජමාත් සංවිධාන කාර්යාලය ඇරලා තියෙනවා මාලිගාවත්තේ ඒවා ඒවට නිදහසේ තාමත් වැඩි යන්න ඉඩ දීලා ගලාගෙන යන්න ඉඩ දීලා අපි ISIS ඉවර කළා ලෝකේ ISIS ඉවර කරපු ලොකුම හොඳම රට අපි උජෝ උජෝ ගගා නිකම් විකාර බහුබූත දොඩෝනවා තමුනාංශලගේ ආණ්ඩුව ඒ නිසා මෙහෙම ආණ්ඩුවක් පවතිනවයි කියන්නේ රටවැසියා භීතියෙන් ජීවත් වෙනවයි කියන එක මෙහෙම ආණ්ඩුවක් පවතිනවයි කියන්නේ මහජනයා භීතියෙන් ත්‍රස්තව මුසපත්ව ජීවත් වෙනවයි කියන එක මහජනයා අවාසනාවන්ත ඉරමකට ඇද වැටෙනවයි කියන එක අද රටේ ආර්ථිකය වැටලා තින්නේ සහරාංගේ ත්‍රස්ත ප්‍රහාරයත් අවසාන කරන බදු ප්‍රහාරයක් දෙකම හින්දා ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි අද මේ රටට ඕන වෙලා තියෙන්නේ බොරු පූචානම් කතා නෙවෙයි ජාතිය අද ඉල්ලනව නව මාවතක් ජාතිය අද ඉල්ලනව අලුත් මාර්ගයක් මේ වසර 70කට වඩා ඉපැරණි මාර්ගය වෙනුවට අලුතෙන් හිතලා මේ රටට ආවේනික බෞද්ධ ධර්මයේ මත පදනම් වෙච්ච ඒ දාර්ශනික පදනම මත පදනම් වෙච්ච නව මාවතක් මේ පොළොව ඉල්ලා හිටිනවා ඒ පොළොව ඉල්ලා හිටින මාවත නිර්මාණය කිරීම සඳහා ප්‍රධානම අවශ්‍යතාවය වෙන්නේ මේ පරගැති නිවට ආණ්ඩුව පළවා හැරීම ඒ සඳහා මේ පාර්ලිමේන්තුවේ ඉන්න රටට දැයට අබමල් රොණකින් හරි ආදරය කරන මිනිහෙක් ඉන්නවා නම් අපි සියලු දෙනා මේ වෙනුවෙන් අපකැප වෙමු කියන ආරාධනාව කරමින්